මන් දකිනවා නූපති අද ඔබ වෙනදාට වඩා ක්‍රියාශීලී නූපති කෙනෙක් කවුද අපි දකිනවා මම හිතන්නේ මම මෙහෙම දෙයක් අහන්න නූපති අද ඔබගේ උත්සාහය වන්නට ඇත්තේ ශ්‍රී ලාංකීය රිද්මයන්හි තියෙන සංකීර්ණභාවය සහ ශ්‍රී ලාංකීය වන්නම්වල තියෙන සොඳුරුභාවය එකට කැටි කර ගැනීමද අනිවාර්යයෙන්ම ඒක විශේෂයෙන්ම මා මුලින්ම විදේශීය වාදනය ඉගෙන ගන්න කලින් දේශීය පෙර වර්ග මගේ ගුරුතුමා යටතේ ප්‍රගුණ කරපු නිසා තමයි මට මේ නූපති සහ ඉෂාන් ගත්තාම හැමදාම යම් විප්ලවයක් ඇති කරපු දෙපළක් මේ ශ්‍රී ලංකන් ලයිෆ් වේදිකාව තුළ අද සංගීත කණ්ඩේ බොහොම සංකීර්ණ තාල් පද්ධතියක් අනුව අපි ලංකාව ඉපදිලා වෙන වෙන රටවල්වල දේවල් ඉස්සෙල්ල හොයාගෙන යනවට වඩා සිංහල සංගීතයේ නර්තන ක්‍රමයේ තියෙන තාලානුක්‍රම හොයාගෙන ගියොත් අපට අරවා ඉගෙන ගන්න ඉතාම ලේසි. ඉතින් හරිම අලංකාරය ඔබ දෙපළගේ මේ නිර්මාණය මුලින්ම ගණපති වන්නම වාදනයේ ඇහුණා මට බටහිර සංගීත කණ්ඩයත් සමගම. ඉතින් ඒ මුලම අපේ ඉපැරණි ගණපති වන්නම තාල් 9කට තමයි සැදිලා තියෙන්නේ. හැබැයි අපි මෑතක අහන්නේ 3න් 3 යන දනතා දනතානා
ඉතාම ලස්සනයි. අපේ සියලුම සංගීතකරුවන්ට ඉතාම හොඳ ආදර්ශයක් අපේ තාල් අපේ ලංකාවේ තියෙන තාල් පද්ධති ඉස්සලා ඇසුරු කරන්න. ඔබ දෙපළට හදවතින්ම සුබ පතනවා. ඉන්දිකා උමාලි මහත්මිය, ශ්‍රී ලාංකිකයේ කැඩීර මම ජීවත් වෙනවායි කියන හැඟීම ඒ ආඩම්බරය මට දැනුණා. මුලින්ම අපේ මේ තාල පද්ධතියේ ගායනා කිරීම තුළින් ඒකටත් කිසියම් වැලිව් එකක් තියෙනවා. මේක සම්බන්ධ කිරීම ඉතා විශිෂ්ටයි. මම දකිනවා අද නූපතිගේ එලි දැක්ම හැටියට. අපි නොදන්න නූපති කෙනෙක් අපි දැක්කා. ගයන, වයන, නටන මේ නිර්මාණය තුළ මේ මේ දෙන්නාගේ තියෙන උත්සාහ ඇත්තටම කතා කරලා ඉවර කරන්න බෑ. තියෙන එකම සතුට මේ වේදිකාව තුළ මේ ආශ්චර්ය අපි දැකපු එක. හදවතින්ම සුබපතනවා. ඔබ දෙදෙනා බොහෝමෙම වාසනාවන්තයි. මොකද ශ්‍රී ලාංකීය සංගීතය ගැන කතා කරද්දී රෝහණ වීරසිංහයන්ගේ නාමය මට කියන්න බැරි තරම් සතුටක් දැනෙනවා. ඒ සතුටට හේතුව තමයි අපේ සංගීත ශාස්ත්‍රයේ අනාගතය පිළිබඳව මේ දකින්න තියෙන සුබ ලකුණු. මේ වාගේ ඉතාමත් ලාබාල වයසක මේ වාදකයින් දෙපළ දැක්වූ දක්ෂතාවය පූර්ණ කාලීන ප්‍රවීණ වාද්‍ය ශිල්පීන්ගේ මට්ටමටම තිබුණා. එතට අනාගතයේදී ඒ වෘත්තීයමය ශිල්පීන් බවට පත්වෙන කාලයේදී මොවුන් මොනතරම් විප්ලවීය දෙයක් අපේ සංගීත ශාස්ත්‍රයට කරයිද කියන හැඟීම මට තියෙනවා. ඒ සතුට තියෙනවා. ඒ වගේම මේ නිර්මාණාත්මක ඒ නිර්මාණයේ තුලත් අභ්‍යාසයක තියෙන වටිනාකම මැනවින් අද පැහැදිලි කරා. අභ්‍යාසයක් හොඳ අභ්‍යාසයක් නැතුව මේ මේ වගේ දෙයක් ඉදිරිපත් කරන්න හරි අමාරුනේ. ඉතින් ඒක මේ වගේ මේ පුංචි පුතෙක් ඒ වගේම ගැටවරයෙක් එකතු වෙලා කරපු එක දරාගන්නට බැරි තරම් සතුටක් තමයි මට දැනෙන්නේ. නූපති අයියාගේ ගුරුවරයා රවිබන්ධු විද්‍යාපති තුමත්, මගේ ගුරුතුමිය රුවිනි හපුගල්ල මහත්මියත්, මගේ තාත්තත්, මගේ පවුල සමාජයන් සියල්ලත්, නූපති අයියාගේ පවුල සියල්ලත් මේ සඳහා බෙහෙවින් ඔබට ජය වේවා.